ගර්භණී සමයේදී ඔබට ඇතිවන අපහසුතාවලට ඔබ නොදත් අපුරු පිළියම්. ඔබත් ආදරණීය මවක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක අවසානයේ වෙනතෙක්ම නරඹන්න අමතක කරන්න එපා. අපි අද මේ වීඩියෝ එකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ ගර්භණී සමයේදී ඔයාලට ඇතිවෙන විවිධ අපහසුතාවලට හේතු වන්නේ මොනවාද කියන එක සහ ඒවට ඔබටම කරගන්න පුළුවන් පිළියම් ගැනයි. ඕනෑම කෙනෙක් දන්න දෙයක් තමයි ගැබිනි කාන්තාවකට විවිධ අපහසුතා ඇති වෙන්න පුළුවන් කියන එක. ඔබත් මවක් නම් ඔබට දැන් මතක් වෙන්නට ඇති. ඔබේ පුංචි සිඟිත්තා ඔබේ කුසේ ඉන්න කාලයේදී ඔබට ඇති වුණු වේදනාවන් ගැන හැම ගැබිනියක්ම කෑම බීම සම්බන්ධව වගේම තමන් ඇවිදින්න ඕනේ කොහොමද එතකොට නිදා ගන්න ඕනේ කොයි විදිහටද වගේ ඉරියව් ගැනත් ගොඩාක් සැලකිලිමත් වෙනවා. ඒ වගේම තමයි මේ ගැබිනි කාලයේදී ඇතිවන ගොඩාක් සංකූලතා දරු ප්‍රසූතියත් එක්කම නැති වෙලා යන්නට තියෙන ඉඩ බොහෝ සෙයින් තිබෙනවා කියන එක. පේශී පද්ධතිය ආශ්‍රිතව වගේම ජනන මූත්‍රල පද්ධතිය ආශ්‍රිතව ගැබෙන මව කෙනෙකුට ඇතිවෙන්න පුළුවන් ආබාධ තත්ත්වයන් ගැන තමයි දැන් අපි ඔයාලව දැනුවත් කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් අපි මුලින්ම බලමු පේශී පද්ධතිය ආශ්‍රිතව ගර්භණී කාලයේදී ඔබට ඇතිවෙන්නට පුළුවන් අපහසුතා මොනවද කියලා. ඔබ ගැබ්ගෙන ඉන්න කාලයේදී කොන්දේ වේදනාව ඇතිවෙන්නට පුළුවන්. ගැබිනියක් තමන්ගේ ගර්භණී කාලයේදී විවිධ පෝෂණීය ආහාර පාන බොහෝ සේ ආහාරයට ගන්නවා. එහෙම කරන්නේ ඔබේ කුසේ වර්ධනය වන කිරිකැටියාගේ සෞඛ්‍ය ගැන හිතලා. ඒ විදිහට ඔබේ දරුවා වැඩෙනකොට දවසින් දවස ඔබේ බර වැඩි වෙනවා. මේ නිසා ශරීරයේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වෙලා දුර්වල උදර පේශී ඇදෙනවා. එතකොට ඔබට කොන්දේ වේදනාවක් දැනෙන්නට පුළුවන්. හැබැයි ඔබ උත්සාහ කළොත් මේ තත්වය සුළුවෙන් හරි මගහරවා ගන්න ඉඩකඩ තිබෙනවා. ඔබ හැම මොහොතෙම ඉරියව් නිවැරදිව පවත්වා ගන්න කල්පනාකාරී වෙන්නට ඕනේ. ඉඳ ගනිද්දි හිට ගනිද්දි වෙනත් ක්‍රියාකාරකමක් කරද්දි නිවැරදි ඉරියව් භාවිතා කරන්නට අමතක කරන්න එපා. පුළුවන් හැම මොහොතකම පහසු ඉරියව් භාවිතා කරන්න. ඒ වගේම හාන්සි වුණාට පස්සේ කකුල යටට වෙන්නට කොට්ටයක් තියන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒකත් ගොඩක් හොඳ දෙයක් වෙනවා. පේශි පද්ධතිය ආශ්‍රිතව සිද්ධ වෙන තවත් අපහසුතාවක් විදිහට කෙන්ඩා පෙරලීමත් හඳුන්වන්නට පුළුවන්. කෙන්ඩා පෙරලීම සාමාන්‍යයෙන් සිදුවන්නේ පාදයේ කෙන්ඩා පේශි තුලයි. ඉතින් මේ තත්වය රාත්‍රී කාලයේදී ගොඩක් වැඩි වෙන්නට පුළුවන්. මේ තත්වය ගර්භණී කාන්තාවන්ට ගොඩක් මුහුණ දෙන්න වෙන තත්වයක්. මේකට හේතුව වෙන්නේ මොකද්ද කියලා හරියටම කියන්න අමාරුයි. නමුත් විටමින් B හා කැල්සියම් අඩු වුණොත් ඔබේ ශරීරයට අවශ්‍ය වන ලේ ප්‍රමාණය හරිහැටි නොලැබුණොත් මේ තත්වය ඇතිවෙන්න ඉඩ තියෙනවා කියන එකයි වෛද්‍යවරුන්ගේ අදහස වෙන්නේ. ඒ වගේම රුධිරයේ pH අගය හදිසියේ හෝ වෙනස් වුනොත් මේ තත්වය ඇති වෙන්නට පුළුවන්. රෑට නිින්දට කලින් කකුල උණු වතුර පිරුණු භාජනයකට දාලා හොඳට සුලවන්න. මේ විදිහට උණු වතුර ගනිද්දී ගොඩාක් රස්නේ ඇති වතුර ගන්න එපා. මද උණුසුම් වතුර ඔයාට ඒකට පාවිච්චි කරන්න පුළුවන්. මෙහෙම කළොත් ඔයාලට කෙන්ඩා පෙරලීම නැති කරගන්න පුළුවන්. ඒ වගේම නිදාගන්න වෙලාවට ඇඳේ කකුල් තියෙන හරියෙන් සෙන්ටිමීටර් 20ක් 25ක් විතර ඔසවා තියන්න පුළුවන් නම් ඒකත් ගොඩාක් හොඳයි. මේකට ඔයාට කොට්ටයක් පාවිච්චි කරන්න පුළුවන්. වෛද්‍ය උපදෙස්වලට අනුව අවශ්‍ය විදිහට විටමින් B සංකීර්ණය හා කැල්සියම් ලබා ගැනීමද අනිවාර්ය වෙනවා. මම ඔයාලට කලින්ම කිව්වනේ ලිංගික පද්ධතිය හා මූත්‍රල පද්ධතිය ආශ්‍රිතව ගැබ්ගෙන ඉන්න කාලයේදී එක එක විදිහේ අපහසුතා ඇතිවෙන්න පුළුවන් කියන එක. මූත්‍රා වැඩි පාර ප්‍රමාණයක් පිට වෙනවා නම් එය ඔබට ගැටලුවක් වෙනවා.
මේක සාමාන්‍යයෙන් මුලින්ම ඇති වෙන්නේ ගැබිනි සමයේ පළමු කාර්තුවේදී තමයි. දවසින් දවස ඔබේ ගර්භාෂයේ වර්ධනය වෙනවා. අන්න එතකොට මුත්‍රාශයට ඇතිවන පීඩනය වැඩි වෙනවා. එහෙම වෙනකොට මේ තත්ත්වය ඇති වෙන්නට පුළුවන්. පළමු කාර්තුව ඉවර වෙනවත් එක්කම ගර්භාෂය උදරයේ ඉහළට ගමන් කරනවා. එතකොට මේ තත්ත්වය ඉබේම නැති වෙනවා. එහෙත් ඔබ මතක තබා ගත යුතුයි ආයෙත් ඔබට මේ තත්ත්වය ඇති වෙන්නට පුළුවන් කියන එක. එහෙම වෙන්නේ ප්‍රසූතිය ලං වෙද්දී. දරුවාගේ හිස යෝනි කුහරය තුලට ඇතුළු වෙන නිසායි. මේ කාලවලදී ගැබ්ගත් අම්මා කෙනෙක්ට මුත්‍රා ආසාදන සැරින් සැරේ ඇති වෙන්න ගොඩාක් ඉඩ තියෙනවා. ඉතින් එහෙම වෙලාවට හරියට වෛද්‍යවරයෙක්ගේ සහාය ලබා ගන්න එක තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ.